අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වෙනද වගේම අපි සූදානම් පැත්ත ගියත් ඇත්ත කියන්නට අද රාත්‍රී 7:00 න්ව බහමුණ මම සාරංග පතිරණ මම උත්පලා රත්නායක මුලින්ම සිරස්තල හිලේ මහා ගාන්ධර්ව පණ්ඩිත අමරදේවයන් දිවියෙන් සමුගනි සතියක ශෝක කාලයක් රාජ්‍ය ගෞරව සහිත අවසන් කටයුතු නිදහස් චතුරාශ්‍රයේදී महाबैंक हिटपु अधिपति अर्जुन महेंद्रन दिवैनट महाबैंक गणुदिन संबंधेन जनपति यापने आवा कंडायम संबंधेन तमाट एल्लवन चोदना प्रतिक्षेप करनवा हिटपु आरक्षक लेखांगेन प्रकाशया देशयक गीतेन सनहालु महा गांधर्व्यानन आचार्य पंडित डब्ल्यू डी अमरदेव सूरीन अद दयेन समुगत्ता ए मिरट संगीत क्षेत्रेट सदा नुमेकिन हिडसाक इतिरी करमीन इतुमागे देहे पिलिमद अवसान कटियुतु पूर्ण राज्य गौरव सहितव लबन सेनसुरादा निदहस चतुरश्रेदी सिदुकिरीमट नियमिताई मे अतर अमरदेव सूरीन गे अभावे निमित्तेन सतियक शोक कालयक प्रकाशयट पत्किरीमटद तीरणय कर तिबेनवा अद पेरवर हयायतीयट पमन आचार्य पंडित अमरदेवयान श्री जयवर्धनपुर रोहालट अतुलत किरणे हृदयाबाधयक हेतुवेन पेरवर दहायतीयट पमन एतुमा अभाव प्राप्त मुने दरि सत्कार एकके प्रतिकार लभमिन सिटियदी मेयन बिट असु अटवन विय पसु मे प्रतिभापूर्ण संगीत वेदियागे अभावे सलवी मत समग कलाकरवन प्रसाद रूहल परश्रेट एक्विटिया මෙතනින් එහාට අපට අනන්‍යතාවක් තියෙද අපේ సౌందర్య વિશે අපේ නිර්මාණ කාර්යයේ තිබිච්ච එකම ජාතික අනන්‍යතාව. ආ එතුමන් මේ සමාජයට කළ හැකි ඉතා ඉහළම මෙහෙවරේ කළා. මේ රටෙන් එතුමන්ට යුතුයකමක් සිදු වුණාද? අද ජාත්‍යන්තරයටම අපිට ඉදිරිපත් කරන්න පුළුවන් එකම ජාතික సౌందర్య පෞරුෂය WD අමරදේව. කල්ප ගණනකට අපට ඉතුරු කරලා ගියා මනුස්සකම. එතුමා දැනගෙන හිටියේ නැහැ එතුමා ප්‍රවීණයෙක් කියලා. අපට හොඳ පාඩමක් ඉගැන්නුවා. කොහොමද දැවැන්ත කලාකරුවේ ජනතාව සමග ජීවත් වෙන්නේ? ශෝකනීය අවස්ථාව කලාවට වෙච්ච සේවේ પરම්පරා ගානකට සදාකාලිකව අපේ අනාගතය වෙනුවෙන් එතුමා බොහෝ නිර්මාණ කළා එතුමා සදා අමරණීයයි මේ 20 වෙනි සේවසේ 15 වූ මහා ප්‍රඥා සංගීත ප්‍රඥා අමරදේව අපගේ අනන්‍යතා දක්වන සංගීතයක් නිර්මාණය කිරීම සඳහා ජීවිත කාලය පුරා වේසිච්ච කෙනෙක් එබඳු කෙනෙක් නැවත පහළ නොවන බව තමයි මගේ නම් විශ්වාසය ශ්‍රී ජයවර්ධනපුර රෝහලින් දේහය රැගෙන ගියේ බරලේපීටි පෞද්ගලික මල්ශාලාවකටයි හෙට දිනේදී දේහය මහජන ගෞරවය සඳහා නිදහස් චතුරාශ්‍රයේ තැන්පත් කිරීමට නියමිතයි සතියක් පුරා ශෝක සතියක් හැටියට ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපතිතුමා අපිට නියම කළා තිබෙනවා සෙනසුරාදා හවස 3ට නිදහස් චතුරාශ්‍රයේදී ආදාහන उत्सव पावत्न किल पूर्ण राज्य गौरव सहित त्रिविध हमदावत पोलिसियानु संविधान पश्चिम सेनसुरादास तुनाक्वा महाजनतावट गौरव दक्वीम सदा निदास चतुराश्रय अवश्य इडखड सियाल्लभ सलसीमठ संविधान कटयत सकस्कर बलापुर मेहतर पंडित अमरदेव सूरीन अभावे निमित्तेन जनाधिपति मैत्रीपाल सिरिसेन महता शोक पण्डिडियक निगुत करमिन पवसन्ने विसिवन सीवसे मिरट बिहिवु असरिमत गांधर्वेकुमेन्म असामान्य सांस्कृतिक कला प्राज्ञेकुवु पंडित अमरदेवयन्गे अभावे पिलिबदव मुलुमहत जातियेम संवेगे पलकरन बवयि देशीय संगीते अक्मुल सोयामिन एहि रसभाव सुपोषणे करमिन अमरदेवयन सिंहल संगीतयट करन लद विशिष्ट संप्रदानयन निसाम मुलुमहत जातियेम ओहुट नायकति बवद एम निवेदने वेडिदुरटत दैक्वेनवा अग्रमात्वरयाद निवेदनय निगुत करमिन सदाहन कले लांकीय संगीत क्षेत्रयट हा गीत कलावट अग्रगण मेहेवरक् इटु कल हेले महा गांधर्वयानन दयेन समुगत्ते संगीत क्षेत्रये युगयक निमाव सनटुहन करमिन बवयि हेट पेरवरु 9ट आचार्य पंडित डब्ल्यू डी अमरदेव सूरीन गे देहे रगत
අවමංගල්‍ය පෙරහැර කොළඹ නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිතව තිබෙනවා. හෙට පෙරවරු 10 සිට අමරදේවයන්ට අවසන් ගෞරවය පුද කිරීමට අවසන් බුහුමන් දැක්වීමට රසික ජනතාවට අවකාශ උදා වෙනවා. මම රෝෂණී විජේසූරිය බොරැල්ල මන්සන්දියේ සිට. හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය පණ්ඩිත WD අමරදේවයන් පිළිබඳ හිරු ප්‍රවෘත්ති තිබෙන සටහනක් මේ. එක්දහස් නවසිය විසිහතේ දෙසැම්බර් මස පස්වැනිදා මොරටුව කොරලවැල්ලේදී වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා නමින් ආචාර්ය පණ්ඩිත් WD අමරදේවයන් මෙලොව එළිය දුටුවා. ඒ දොන් ජිනෝරිස් පෙරේරා පියාණන්ට සහ මැගි වෙස්නියානු මැන්ඩිස් මෑණියන්ට දාව පවුලේ 6වැනි දරුවා ලෙසින්. ඒ වන විට ඔහුගේ පියාණන් කටයුතු කරන්නේ මොරටු මුල්ල වඩු කාර්මික විද්‍යාලයේ වයලීන නිෂ්පාදකයෙකු සහ අලුත් වැඩියා කරන්නකු ලෙසින්. තම පියා විසින් නිවසට ගෙනවිත් තිබූ සංගීත භාණ්ඩ කෙරෙහි මේ කුළු ගැටයාගේ සිත යොමු වනවා. අවුරුදු 8දී මට ජපනිස් වයලින් එකක් තෑග දුන්නා මට නවත කරන්න. ඊට පස්සේ අවුරුදු 12 හතන වෙනකොට වයලින් ගහන්න වෙනගත්තා. හොඳට සංගීතයට ඇති කැමැත්තත් පෙරදැරිව මොරටුව ශ්‍රී සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය හදාරන අමරදේවයන් පානදුර ශ්‍රී සුමංගල කළුතර විද්‍යාලය සහ බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් සිය ද්විතීක අධ්‍යයන කටයුතු සිදු කළා. පාසල් වියේදීම අමරදේවයන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ගායක මඬුල්ලට ඇතුළත් වන්නේ සිය සංගීත අනාගතය පිළිබඳව තිබූ බලාපොරොත්තු මල් පළගන්වමින්. ඔහුගේ නම පළමු වරට සම්මානයට පාත්‍ර වන්නේ 1945 වසරේදී. එහිදී අමරදේවයන් ජනකලා මණ්ඩලය පැවැත්වූ ගායන හා වයලීන වාදන තරගයකින් රන් පදක්කම දිනා ගනු ලබනවා. ශ්‍රී ලංකාව තුල සංගීතය හදාරන ඔහු ජාත්‍යන්තරයට පිවිසෙන්නේ 1950 වසරේදී. ඒ ඉන්දියාවේ ලක්නෝහි පිහිටි භාත්ඛණ්ඩ සංගීත විද්‍යාපීඨයෙන් උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය ප්‍රගුණ කිරීමේ අවස්ථාව උදා කර ගනිමින් විමලා අමරදේව සමග යුගදිවි පත්වන WD අමරදේවයන් රංජන අමරදේව සුභානි අමරදේව සහ ප්‍රියංවදා අමරදේව යන දරුවන් තිදෙනෙකුගේ ආදරණීය පියාණන් දවනවා. සිතාරය, තබ්ලාව, හාමෝනියම වැනි ශාස්ත්‍රීය සංගීත භාණ්ඩ සිය භාවමය මූලාශ්‍ර කොටගත් මේ සංගීතඥයා මෙන්ඩෝහාප් වීණාව කලඑලි ගන්වන්නේ සිය ස්වකීය නිර්මාණයක් ලෙසින්. පණ්ඩිත් WD අමරදේවයන් සිය නිසැඟ ප්‍රතිභාව විදහා දක්වමින් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට මුල පුරන්නේ රන්මුතු දුව චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය හරහායි. ඉන් අනතුරුව ගම්පෙරළිය, රන්සලු, දෙලොවක් අතර, ගැටවරයෝ, රෑණකිරව්, තුන්මං හන්දිය, පටාචාරා වැනි චිත්‍රපට රසක් සඳහාද අමරදේවයන් සංගීත අධ්‍යක්ෂණයෙන් සිය දායකත්වය ලබා දුන්නා. කරදිය, නලදමයන්ති වැනි මුද්‍රා නාට්‍යන්ටද, වෙස්සන්තර, ලෝමහංස, භවකඩතුරාව වැනි වේදිකා නාට්‍යන්ටද සංගීත නිර්මාණකරණයෙන් දායක වන මේ මහා නිර්මාණවේදියා ගුවන්විදුලියටත් රූපවාහිනියටත් ස්වකීය නිර්මාණ දායාද කරමින් ශ්‍රී ලාංකේය සංගීතයේ අනන්‍යතාවය යන මුද්‍රාව තම නාමය ඉදිරියේ සටහන් කරගත්තා. මෙරට සංගීත කලාවට කළ මෙහෙය වෙනුවෙන් අමරදේවයන් සම්මාන රසකට පාත්‍ර වන්නේ ශ්‍රී ලංකා ජනරජයෙන් පිරිනැමෙන දේශමාන්‍ය සම්මානය සහ කලා කීර්තියේ ජනාධිපති සම්මානයද හිමිකර ගනිමින්. හෙළ සංගීතය පෝෂණය කළ මේ අව්‍යාජ සංගීතඥයා අවස්ථා කිහිපයකදීම ජාත්‍යන්තර සම්මානයෙන්ද පිදුම් ලබනවා. ඔහුට පළමු ජාත්‍යන්තර සම්මානය හිමිවන්නේ 1986 වසරේදී. ඒ ඉන්දියානු පද්මශ්‍රී සම්මානය දිනාගත් එකම ශ්‍රී ලාංකිකයා වෙමින්. ඉන්පසු ඔහු 2001 වසරේදී පිලිපින රජයේ රමෝන් මැග්සයිසයි සම්මානය දිනාගන්නේද එය හිමි කරගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට ඉතිහාසයට එක් වෙමින්. 2003 වසරේදී ප්‍රංශ රජයෙන් පිරිනැමු Order of Arts and Letters සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබුවා. එක්දහස් නවසය 72 වසරේදී මාලදිවයින් රජයේ ආරාධනයකට අනුව ගෞමී සලාම් නම් වූ එරට ජාතික ගීයේ තනු නිර්මාණයට දායක වීම පණ්ඩිත් අමරදේවයන් ජාත්‍යන්තර වශයෙන් ගෞරවාදරයට පාත්‍ර වූ තවත් අවස්ථාවක්. ගෞමී මේ තුරේ කම්මති
සරින් කන් වෙනවන්නේ මල ඉරබසිනා සැන්දෑයාමි ඔබගෙන් සමුගන්නම් අඳුරට ඉඩදී අඳුරේ සැඟවි අඳුරට ඉඩදී අඳුරේ සැඟවි ඔබගෙන් වෙන්නේ මම යන්නම් महाबैंक बेंदुमकर पिलिबंद विमर्शन अपक्षपाती स्वाधीन अधिकरण क्रियामार्गे कट यम करन बाव जनाधिपति मैत्रीपाल सिरिसेना महता अवधारणे करन बा जनाधिपति वर्या मे बाव संधान कले अद महार्गम पैवती उत्सवे कट एक्विमीन ශ්‍රීලංකා නිදහස් පක්ෂ සමාජික ප්‍රවර්තන වැඩසටහන අද මහරගමදී ආරම්භ කෙරුණේ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී පක්ෂ සමාජිකයින් වෙනුවෙන් නව කාඩ් පතක්ද හඳුන්වා දුන්නා. සමහර කෙනෙක් කියන්න පුළුවන් 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවැත්වුවේ මමයි කියලා කියන. මම පක්ෂෙන් එළියට ගියේ නෑ මං ආණ්ඩුවෙන් එළියට ගියේ. පොදු අපේක්ෂකයා විදියට දේශපාලන පක්ෂ සන්දාන 49ක් එක්ක ගිවිසුම අත්සන් කරනකොට මම අත්සන් කරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් විදියට. මම යනකොට ආණ්ඩුව ඇමතිවරු ගණනාවක් මහත් එක්ක එළියට ගියා. ඇයි ඒ ආණ්ඩුව තුලේ වෙනි තත්වයක් ඇති වුනේ? අපි ජාතික මැතිවරණ දෙකක් පෙරදුනේ ඇයි? මේ කරුණ බොහොම දීර්ඝව සාකච්ඡා කළ යුතු කරුණ වෙනව හරද සාක්ෂියට එකඟව. අද අපේ වගකීම සහ යුතුයකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමේ ඒ දේශපාලන ව්‍යාපාරය ඒ කටයුතු කරනකොට අපි හිතන්න ඕන ප්‍රමුඛත්වය කුමක් සඳහාද ප්‍රමුඛත්වය රට සහ ජනතාව පක්ෂය ගොඩ ගන්න නම් ඉස්සරහට යන්න නම් ජයග්‍රහණය කරන්න නම් ඒ චරිතයෙන් ආදර්ශය දෙන්න ඕන අපි ජනතාවට ආදරය කරන අවංක පිරිසිදු දේශපාලඥයෝ කියන එක මේ රටේ මහ ජනතාව ඊටාම නිවැරදි තීන්දුව తీරන ගන්න කිසිම දේශපාලඥයෙකුට රහසෙ වැඩ කරන්න පුළුවන්කමක් නැහැ. දේශපාලඥයෙකුගේ ගමන බිමන කතාබහ කනපොනදී ඇඳුම පැලඳුන ඒ සියල්ල දෙස ජනතාව බලාගෙන. ඒ තුල තමයි ජනතාව තීන්දු ගන්නේ මෙයා අපිට හරියන මිනිහෙක්ද අනවශ්‍ය මිනිහෙක්ද කියලා හිතා. මහබැංකු බැඳුම් කර සිද්ධිය පිළිබඳ අදහස් දක්වූ ජනාධිපතිවරයා මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ මම හිටපු ආණ්ඩුවෙන් එළියට ආවේ පක්ෂය අත්හරින්නේ නැතුව ඒ ඇවිල්ලා ආණ්ඩුවක් හැදුවේ වැරදි කරපු කොටසකට දඬුවම් දෙන්නත් තව කොටසකට වැරදි කරන්න ඉඩ දෙන්නත් නෙවෙයි කියන එක මම බොහොම පැහැදිලිව තමුන්නාන්සලට මම කියන්නට ඕනේ මහබැංකු බැඳුම් කර සිද්ධිය පිළිබඳව මගේ අදහස මගේ ප්‍රතිපත්තිය මම මෙතෙක් කිව්වේ නැ මම ඒක අද කියනවා මගේ ප්‍රතිපත්තිය සහ මගේ තීන්දුව මේ ප්‍රශ්නෙන් මෙය නිරීක්ෂණේ විමර්ශනයේ වූ සියල් සඳහා සියලු දේශපාලඥයින් ඉවත් වෙන්න ඕනේ මේ පරීක්ෂණය අපක්ෂපාතී ස්වාධීන අධිකරණ ක්‍රියාමාර්ගයක් සඳහා මේක යොමු කරන්න ඕනේ මේක දේශපාලඥයින්ට විසඳන්න පුළුවන් කාරණයක් නෙවෙයි ඒ නිසා රටේ ජනතාවට අපි පිරිසිදුයි කියලා බැහැදිලුව පෙන්වන්න ඔප්පු කරන්න මම නීති උපදෙස් අරගෙන මේ අපක්ෂපාතීව පරීක්ෂණයක් කළා තීන්දුවක් දෙන්න අධිකරණය සඳහා සම්පූර්ණයෙන් යොමු කරනවායි කියන එක ඊට පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. බැඳුම් කර ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් ඉදිරිපත් වුවත් Taman මෙතෙක් නීතියෙන් වරදකරුවකු නොවන බව හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පස්වරුවේ යලි මෙරටට පැමිණීමේ අනතුරුව ගුවන්තොටුපළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අද පස්වරුව 4:10ට පමණ UL 303 දරන ශ්‍රී ලංකන් ගුවන් යානයකින් සිංගප්පූරුවේ සිට යලි මෙරටට පැමිණියා. ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගියේ පසුගිය මාස 27 වනදායි. ඒ බැඳුම් කර සිද්ධියට හිටපු මහබැංකු අධිපතිවරයා වග කිවි යුතු බවට කොප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර දිනේදී ඔහු විදේශගත වීම දැඩි ආందోళනාත්මක තත්වයක්ද ඇති කළා. වරදක් කරන්නේ නැත්තම් ඇයි මේ පැනලා යන්නේ? අපේ මේ හොඳම යාළුවාගේ මේ මඟුල් ගෙදරට තමයි මං ගියේ. පරීක්ෂණ ඉදින් දැන් මේ ඇටනි ජෙනරල් ට දීලා තිනවා. එයාගේ මේ අදහස් ටික මේ එනකන් අපි බලන් ඉන්නම් මේ පිටින්. එච්චරයි තියෙන්නේ.
කවුරු කියලා නැහැනේ වරදකාරයෙක්ගේ තරම කවුරු කියලා නැහැ. I have so far I have not been accused of doing anything wrong. The Supreme Court has acquitted me last year. So the parliament has now made a statement. I will submit myself to whatever the law wants done to me. महाबैंकु बेंदुमकर गणदिनु पाडुव पिलिबंदव हेटरैस्वन मुदल मंडले ऋजु पिलितुराक लबादियुतु बव पार्लिमेंतु मंत्री बंदुल गुणवर्धन महता पवसनवा मंत्रीवरया मे बव संधान कले अद पैतुनु एकाबद विपक्षे प्रोति साकच्छावट एक्वेमिन हेट दिनेदी मुदल मंडले रैस्वेनो हेट रैस्वेन मुदल मंडले रटट ऋजु पिलितुराक दियुतु वेनो समस्त मूल्य क्रमय कडा नोहटी आरक्षा कर गनीम संधा අපි අහනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය විශේෂඥයන්ගේ ගණනය කිරීම අනුව මේ අවුරුදු 30 කාල පරිච්ඡේදයට ගණනය කරනු ලැබූ අලාභය රටට කියන්න කියලා. සැකහැර මේ සඳහා දඩුවම් පැමිණුවේ නැත්නම් ජනතාව බැංකුවල තැන්පත් කරලා තියෙන මුදල් සියල්ල ආපහු ඉල්ලුවොත් එක දවසකදී අපි ආණ්ඩුවක් ගත්තත් ඒක දීර්ඝ කාලයකට හදන්න බෑ. මහ බැංකුවේ අධිපතිතුමා කියනවා මේ හොරකම පිළිබඳ අවශ්‍ය ප්‍රමාණයේ සාක්ෂි තියෙන්න ඕනේ. ඕනෑමටත් වඩා සාක්ෂි දෙනවා. මේ මහ බැංකුවේ අධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ මිත්‍ර සම්බන්ධතා ගැන හිතන්නේ නැතුව. දේශපාලන බලපෑම් වලින් තොරව එතුමාගේ කාර්යභාරයේ රටේ සුභ සිද්ධිය වෙනුවෙන් ඉෂ්ට කරන්නේ කියලා. අපි කියනවා මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මූල්‍ය පනත අර්ධ සාධක අරමුදල් පනත මේ සියල්ලක්ම අමු අමුවේ උල්ලංඝනය කරලා තිනවායි කියලා අගමැතිතුමාගේ අනුග්‍රහය යටතේ අද අගමැතිතුමාට සුදුහුණු ගෑමේ කාර්යවේයට ඉස්සෙල්ලම අවතීර්ණ වන්නේ වෙන කවුරුවත් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්. නෑ අපි ඒක පිළිගන්නේ නැහැ. ඒ ඒ ඒ පිළිබඳ හොයන්න ඕන නම් හොයන්න. අද වෙනතුරු කිසිම කෙනෙක් වරදකරුවයි කියලා ශ්‍රී ලංකා උසාවියක් තීරණය කළා තියෙනවා. එක්කෙනෙක් කියන්න. එතුමාගේ ආණ්ඩුවකින් ඕක වාර්තාවකින් වැඩි අපි මේ ප්‍රවෘත්ති සාකච්ඡාව තියන්නේ කෝපු වාර්තාව කියන නෙමෙයි මහත්තයෝ. මොකද මේ ගණ දෙනුවේ දැනට ඇති වෙලා තියෙන අලාභය බිලියන 10000කට වඩා වැඩි. ශ්‍රී ලංකා නුවන් සේවය ගත්තොත් මේ වගේම දැඩි පාඩුවක් නෑ. මේකත් එක්ක අලගු තියන්නවත් බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවයක් තිබිය යුතුයි. හඬක් නැගීමට නිදහස තිබුණා. දැන් මේ නව පක්ෂයක් පිටවගත්තේ නව පක්ෂයේ පිටුවේ ඒක සාධකයන් නිසා නෙවෙයි සාධක රාශියක් නිසා. නෑ ඔබතුමා ඉවත් වෙලා තියෙනවා නව පක්ෂයට යනවා කියන්නේ. ඒක මට ප්‍රශ්නයක්. නෑ ඔබතුමා ඉවත් වෙන්න ඕනේ. ඒක මම තීරණය කරන්නේ. නෑ ඔබතුමා ඉවත් වෙලාද කියලා මම නෑ මට ඒක කිසිම වැදගත්කමක් ඇති ප්‍රශ්නයක් නෑ. महाबैंकु बेंदुम कर वंचाव संबंधेन गत हेके इहलम नीतिमय क्रियामार्ग गेनीमट श्री लंका निदहस पक्षय पियवर गन्ना बव अमात्य लक्ष्मण्यापा अभेवर्धन महता पवसनवा अमात्यवरया मे अदहस पलकले अद पक्ष मूलस्थाने पवति प्रवृत्ति साकच्छावकदी දැනට බැඳුම් කරේ සිදුවෙච්ච වංචාව perpetual terrorists වල ගිනුම වර්තාවන සමාගම ආරම්භ කළ තින 2013 2014 ලාභය කෝටි 90යි 2015 ලාභය කෝටි 520යි මේක අනුවත් පැයකට 750,000ක් ලාභ ලබනවා හැඟවිච්ච කාරණා දෙකක් තියෙනවා EPF එකේ 70%කට වැඩි ප්‍රමාණයක් ගනුදෙනු කරලා තියෙන මේ සමාගම. සාමාන්‍යයෙන් මේ වගේ සමාගම් එහෙම ගනුදෙනු කරන්නේ නැහැ. මහා බැංකුවෙන් ණය ආරම්භ තියෙන සමාගම් අනිත් ඒවා බැලුවම ඒහා සමාන සිය ගුණයක් ණය ආරම්භ තියෙනවා. ඊළඟට ලංකාවේ ප්‍රධාන බැංකුවල මේ ගනුදෙනු කරලා තියෙනවා. තරද සාක්ෂිට අනුව මේක වැරද්දක් කරලා තියෙන බව පේනවා. නමුත් නීතිය තමයි අපිට තියෙන ප්‍රශ්න. ඒ නිසා අපි විශ්වාස කරනවා නීතිපතිතුමත් මේ පිළිබඳ නියමාකාරයෙන් කටයුතු කරයි කියලා. මේක අපි සුළුවට තකන්නේ නැහැ. මේ පිළිබඳ ගත හැකි ඉහළම නීත්‍යානුකූල පියවර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපි ක්‍රියා කරමු. මෙතන තියෙන්නේ කෝප වාර්තාවේ තියෙන කරුණු සම්බන්ධයෙන් ක්‍රියා කිරීම. ඉතින් අපිට අගමැතිතුමා ගැන පුංචිලක තීන්දුවක් මෙතන ගන්න නැහැ නේ. ඒකත් විපක්ෂයෙන් ප්‍රකාශ කරන්නේ ඒගොල්ලෝ විශ්වාසභංගයක් ගේනවා. වරදියේ මාළු බාන්න බෑ. මේ හදන්නේ මේ කාරණේ උඩ තියලා ආණ්ඩුව පස්තාවයට පත් කරන ක්‍රමවේදය මොකද්ද කියලා හොයන්න. අපිට ඒකට මැදිහත් වෙන්න අවශ්‍යතාවයක් නෑ. ඇයි ඔබතුමන්ට තව කරුණු හොයන්න ඕනේ කතා කරන්න ඕනේ කමිටුවක් දාගෙන මේකේ තීරණයක් ගන්න ඕනේ කියලා ඇයි හිතන්නේ? සභාපතිගේ වචන විශ්වාසයෙන් නැද්ද? ඒක ඔබතුමලට පැහැදිලි වෙයි අපි යන මාර්ගය මොකද්ද කියලා අපේ නිර්දේශයෙන් පස්සේ. අපි ජනාධිපතිතුමාට නිර්දේශ කරනවා කරුණු කීපයක්. අන්නේ නිර්දේශය තුල ජනාධිපතිතුමාට යම් කිසි තීන්දුවකට යන්න පුළුවන්. යාමජි ප්‍රදේශයේ ජනරජ මාක්සකච්ඡාවේදී සඳහන් කරනවා මේ
මේකෙන් පිටිපස්සේ කවුරු ඉන්නවද න්‍යාය කියලා කියන්නත් බෑ. නමුත් ආණ්ඩුවේ වහාම ඒක නවත්තන්න ඕනේ. මේ වගේ තමයි ඉස්සර ප්‍රශ්න පටන් ගත්තේ. රාජ්‍ය දෙවරත් ඇමතුමා චෝදනා කරේ හිටපු ආරක්ෂක ලේකම් කියලා ඍජුම චෝදනා කරා. රත්නනගර ඔබතුමා මොකද කියන්නේ? ඔබතුමා පෞද්ගලික අධිකාරිය. රාජ්‍ය දෙවරත් ඇමතුමා. අපර අතර පෞද්ගලික කාලයත් ආවා කියන කල්ලියක් කියලා දන්නේ නැහැ. ශ්‍රීලංකාවට නයලබාදුන් පොලි අනුපාතය සම්බන්ධයෙන් මෙරට චීන තානාපතිවරයා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කරනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදු කළ සංචාරයකින් අනතුරුව මාධ්‍ය විදින්නගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්. මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අද පෙරවරුවේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් අස්ගිරි මහ විහාරයේදී බැහැදුටුවා. අනතුරුව මුදල් අමාත්‍යවරයා මල්ලතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුටුවා. ඊට ජනාධිපතිවරයාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය ද එක්ව සිටියා. මහානායක ස්වාමින් වහන්සේලා හමු වීමේ අනතුරුව මුදල් අමාත්‍යවරයා මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නා. මේක ප්‍රතිපක්ෂයේ ජීල්පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ගියේ නව පක්ෂයක් ආරම්භ කරා. ඉතින් පෞතුනේ සම්බන්ධයෙන් මොකද උතුම්? ජීල්පීරිස්? ඔය තුමා දන්නා. අර පොට් නිවුස් එකගෙන යන එක වගේ තමයි මේකත් තියෙන්නේ. පටන් ගන්න ඉස්සලේ කඩාවැටේ. එතන සමගිතාවයක් නැතුව කොහේ පක්ෂ ඇති කිරීමද? මේ රටේ දේශපාලනේ කොන් කළ නැති වෙලා දැන් නිකන් වම හරන හදන ප්‍රශ්න කරන්න හදන අපේවට ඉඩ තියන්නේ නැහැ. හැබැයි චීන තානාපතිතුමායි කියලා තිබ්බා 102 පොලියට අපි ණය දුන්නේ. නමුත් දැන් 105.5 ගානක මුදලක් නැයි මුදල් චීනෙන් ඉල්ලනවා කියලා නව රජීව්. ඉතින් අ දෙකයි ගාන වැඩි කියලායි දැන් ඉල්ලන්නේ කියලා චීන තානාපතිතුමා ප්‍රකාශ කළා. අපි අහන්න අවශ්‍ය වන්නේ එහෙනම් වරාය සම්බන්ධයෙන් කොතර බියදම් කරාද? 108ට ණය දුන්නේ නැද්ද? ඒ වගේම තමයි පාරවල් හැදීම සම්බන්ධයෙන්. අද පාරවල් හැදුවොත් 122කට වැඩි අඩුවෙන් මේවා කියනා වගේම අපි එහෙනම් පෙන්නන්නම් ගත්ත නැහැ මොකද්ද කියලා. 102කට වැඩි ණය නැත්තම් එහෙනම් අපි 102 බැගින් ගවන්න. ඊට වැඩි නැහැ කියනවනේ. ඉතින් මේවා බොහොම අසාධාරණ ප්‍රකාශ. තානාධිපති අපි හොඳ මිත්‍රයෙක්. නමුත් කරපු ප්‍රකාශය වැරදි. මම ජනාධිපති අගමැති පත් කරලා තියෙන ශ්‍රී ලංකේ මුදල් ඇමති වශයෙන් මිසක් චීන මුදල් ඇමති වශයෙන් නොවේ. යාපනයේ ක්‍රියාත්මක ආවා නැමැති කණ්ඩායම සමග තමන්ට සබඳතා ඇති බවට සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය හෙළා දකින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා චෝදනා කළේ ආවා කණ්ඩායම හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් නිර්මාණය කළ එකක් බවයි. අපි කිසිම කල්ලයක් ඇති කරේ නෑ. නමුත් එක කියනකොට මතක තියාගන්නට ඕන, එමෙතුමා චෝදනා කරන්නේ හමුදාවට හෝ බුද්ධිංශවලට. හමුදාවට මේ දැනට තියෙන චෝදනාවලට අමතරව මේ එමෙතුමා මේ වගේ චෝදනාවක් කරාම දෙමළ දේශපාලඥයෝ දැන් ඒ චෝදනාව කරන්න පටන් අරගෙන තියෙනවා. මේ වගේ වගකීමකින් තොර ප්‍රකාශ කිරීම වැරදි. කැබිනට් ඇමතිවරේ දෙවනුව ඔහු කියනවා නම් මේවා දැනුත් වෙනවා කියලා. එහෙමනම් ඒ ඇමතිතුමා චෝදනා කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයටයි. ඉතින් මේ වගේ මම දැක්කා ආරක්ෂක ලේකම්වරයාට සමච්චලයට ලක් කරනවා. එතකොට මේ වගේ රාජ්‍ය සේවකයන් හමුදාව බුද්ධිංශ දිගින් දිගටම මේ වගේ චෝදනාවලට ලක්වීම සහ සමච්චලයට ලක් කිරීම මම හෙළා දකිනවා.
सेवा विश्राम लबाद निलसा आबादी रणवीरवन पिरीसा कोटु दुम्रियपल इदिरीपीट आरंभ कल उपवास मारांतिक उपवास दक्वा दडिकर तिबेनवा उपवास नियुतु रणवीरु ऐतिहासिकं सुरकीमे जातिक बलवेगे संधान कले अद पेरवरु 11 वन तेक बलधारी निसी विसंदुमक लबा नोदीमे हेतुवेन मेम क्रियामार्गयट अवतीर्ण वू बवयि वसर दोलहक सेवा काले संपूर्ण वीमट पेर विश्राम आबादित त्रिविध हमुदा सह पोलिस निलधारींट सेवा विश्राम वेटुपक्किल्ला कोटुव दुम्रियपोल इदिरिपिटदी मेम विरोधतावे आरंभ वुने पसुगी अतिस्सेक्वेनिदाई ओउन सिवन दिनटत अद कोटुव दुम्रियपोल इदिरिपिट ओल्कट मावते मंतीरुवे मेदकोटसे सह पदिक वेदिकावे वाडिवी सिय विरोधतावे आरंभ कला पेरवरु 11 वनते केलेस विरोधतावे यदुनु पिरिस तमन्गे गटलु वलट निसि पिलितुरु नोलबीम हेतुवेन मारांतिक उपवासयक आरंभ करन बव मेलेस दनुम दुन्ना දහවල් 11ට පමණ අපි මාරාන්තික උපවාසයක් අපේ ආබාධිත රණවිරුවන් ආරම්භ කරා. ඒ වගේම රාත්‍රිය වන විට තමන් ලබා ගන්නා වතුර වීදුරුවත් ප්‍රතික්ෂේප කරන බව තමයි අපිට කියන්නට තිබෙන්නේ. ඒ අනුව ආබාධිත සෙබළුන් 6 දෙනෙකු අද පෙරවරු වේ සිට මාරාන්තික උපවාසයේ නිරත වනවා. ग्रामाधि रणिल विक्रम सिंह महतायत दूत पिरिस अद पेरवर्वे होंगकोंग जात्यांतर ग्वांतोटुपोलट लंगावुना आ ग्रामाधिवर्या मेम संचारेदी पहलस्वनी जर्मानु व्यापार संधावु आसिया शांतिकर समुलवेदी विशेष देशन्याक्पवैत्वीमट नियमिताई केलनीय विश्वविद्यालय शिष्य निवासिकागारेकट पोलिस बुद्धियांश निलधारियगु एतुलु वू बवु पवसमीन शिष्य मर्दने नवत्तुन लेस इल्ला केलनीय विश्वविद्यालय सिसुन पिरिसक ईये रात्रिये विश्वविद्यालय इदिरिपिट मार्गय एक मंतिरुवक अभिहिर करमीन विरोधतावक निरत वुना සමගින් අපි සූදානම් රාත්‍රිය හතෙන් සමගන්නට පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න හිරු රාත්‍රිය 9:30 යලිතුන ගැසෙමු අයිබෝවන්